අද ධර්මදේශනයේ දේශකයාණන් වහන්සේ, මහනුවර හන්තාන සිරී ධම්මරතන ත්‍රිපිටක ධර්මායතලාධිපති රාජකය පණ්ඩිත ඌල්යද්දේ සුදම්ම ස්වාමීන් වහන්සු. සමන්තා චක්කවාලි සුවත්‍ර ග්චන්තු දීවතා සදධම්මං මනිරාජස් සුනන්තු සගහමොක්කදං ධම්ම සාවන කාලු අයංබදම්තා ධම්ම සාවන කාලු අයං බදම්තා ධම්ම සාවන කාලු අයන් ভাදන්තා නමුතස්සේ ভাගෙවෙතුෝ අරහතුෝ සම්මා සම්බුන්්දස්ස නමුතස්සෙ ভাගවෙතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ ভাගවෙතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස කිිංචෝමනුස්ස පටිලාබෝකිංචංමචචාන ජීවිතං කිිච්චං සද්ධම්ම සවනං කිිංචෝබුද්ධාන පදෝති නමස්කාර්වේවාබුදුරුුවනට සැමදාබුදුහිමි සරනයමි නම්මස්කාරවේවාදම්රුුවනට සැමදා සදහම් සරනයමි නම් අස්කාරවේවාතුුණු රුවනට සැමදාතෙරුවන් සරනයමි සැදහවත් පින් අත්දුවේ පුතේ, ඔන අදත් හිරු සදහම් උදෑසනින්, වටිනා ධර්මානු ශාසනාවක් ශ්‍රවනය කිරීම සඳහා සූදානම් වෙන වෙලාව. සෙනසුරාදා උදෑසන අපේ පින්න්නත් දරුවන් හැම දෙනාම මේ වෙලාව එෙන කම් බලාගෙනන්නේ? ලෝතුරා බුදුරජාණන් වහන්සේ බොහොමත්ම කරුණාවෙන්. දේශනා කරවදාල ඊ උතුම් ශ්‍රී සද්ධර්මස් කන්දයින් බිඳක්ශ්‍රවනය කරන්නට. මහාධර්මස් කන්දයක් නම් ඒින් පුංචිම පුංච ටිකක්. අබ පියලකින් ඊටත් වඩා පුංචි ප්‍රමාණයක් තමයි අදදවසි අපි අහන්න බලාපොරොත්තු වෙන්නේ. ඒනම් දරුවනේ කොයි තරන්නම් බන අහන්න තියෙනවද. අහපු බණ පෙළිපදින්න තියෙනවද. එනිසා පුංචි කාල ඉඳලම බනහන්න හොරුවෙනේක පුංචි කාල ඉඳලම ධර්මයට හුරුවෙනයක මොන තරං වටිනවද කියල තීරෙන්නේ ටිකාක් ටිකක් වයසට යනකොට. මෙ හිවිතරක් න මේ දරුවනේ දිව්‍යලෝකෙත් තෙම තමයි. දෙව්‍යලෝකෙ තමන්ගේ ආවෂ ප්‍රමාණය අවසාන වෙනකොට දෙවරුන්ට දුකක් අනගාටුවක් ඇතිවෙනකොට, හැම්ම කෙනෙක්ම එක්රගෙන යනවලෝ නඳන්නුයනට නන්දරවනේ කියය හලති නේද. ඉතින් දරුවන මේ ඔක්කෝම එකක් යනවා? නදුන්නුයනයටට තින් නදන්නුයනට ගිහිල්ලයිකෙවි. නෝදවෙලා සතුට වෙලා අර දුක සන්තාපය ආවෂු ප්‍රමාණය අඩුවීම මෙ සියල්ලම නැති කළදානලො. අපිතේම තමයි. නේද දුකක් වුනහම සතුටක් වුනහම අපිත් ඉතින් මල්ලත්තට යනව නේද මුහොද වෙරලි ඇවිදීන්ට යනවා ගස්කොලන්තියන තැනකට යනවා දැන් ඉතින්හම ගස්කොලන්තයෙන් තැන් අඩොයිනේ නේද දෙ කහොමහරි ඒවගේ තැන් හොයාගෙන යනවා. ඉතින් දරුවනී එහෙම ගිහිල් අපි ඉතින දුක්ක සන්තාපය නේද. ඊළංගට වේදන අපි නැතික කරගන්න. ඉතින් දරුවනමි වෙළඳ ප්‍රාවත්ය එහෙමයි තිවද නැඳවාමරත් මේ ලෝක කටිුතු කරඩපයි. ඉතින් ඒවා ඒවගේඒකතු වෙලා අපට වනද. ොක කනගාටුව ඊළඟටසටය මේවාගේ දේවාල් අමත කරලදන්ට නොයික් විදිය විච්චරණ දේවාල් කරනවා. හක් නෑ දරුවනි, ලමාකාලයේදී තරුණ කාලයේදී ඕව කලාටකමක් නෑ. බොහෝ වෙලාවට දරුවනේ අපි ෝවා අමතක වනහම. අපිට ඉතින් මතක්වෙන බොහෝ දේවල් කරනවන්නේ. එතකොට දරුණ සිද්ධ වෙන්නේ සමහර දේවල් කොසලතා වෙනවා. එකන් හොඳවැඩ. සමහර වෙලාබං වල දේප අකුසලතා වෙනවා. ඒවන් ඉන් ඒ තලන් හොඳදේවල් නෙවේනේද. යද මාතෘකාව තමයි දරුවන්ට කියර දෙෙන බලාපොරත්තුවවෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ තරම්. මහා කාරුණිකයන් වහන්සේ නම්මක්. අපට ආදරය කරන ඒවගේම අපට කරුණාව දක්වන අපට බොහෝමත් අනුකම්පාවෙන් මගනොමග කියල දෙන වෙන කිසිම කෙනෙක් දරුවනේ මේ ලෝක අපට හම්බවෙනි නෑකිලි අපි දන්නවනි. ඒනිසා ගිය සතිය දරුවන් හොදට හැවේ ලෝතරා බුදු හාමුදුරන්ගේ ගුණකදම්බින් ටිකක්. අදත්මම හිතුවා කියල දෙන්න දරුවන්ගේ දහම් දැනුම වර්ධනය කරගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මස්ශ්‍රවණය කරනකොට උන්වහන්සේලා පිළිබඳව නිවැරදිව දැනහඳුන. ගන්න නිතර අහන්න නොලැබෙන කාරණ කීපයක් කියල දෙන්න. සිල් ලූතරා බුදුරජාණන් වහන්සේලා අතරතිනා දරුවනන්නේ සමතිස් ධර්මතා කියල කොටසක්. මේ සමතිස් ධර්මතාවයන් පිළිබඳව තමයි අදමන් දරුවන්ට කියලා දෙන්නේ. ධර්මතා ධර්මකාරණාවන් තිහයක්තිීම දැිති පොතකුයි පෑහනුයි ගන්ඩවේ. ඔය තියෙමනම් මතගැෑ කිය ම දන්නවානන්නේ කේපයක් හරි ලියාගන්න. එතකොට දරුවන්ට හරියට මොයතිය හරියටම දැනගන්න දවසට ඔටිකක් ප්‍රයෝජනවත් වේ. ි ටික දරුවනේ. දහම් දැනුම අපේ වර්ධනය කරගන්න ඕනේ. අපි හැම දෙයක්ම කරන්නේ සමහර වෙලාවට වැරදි වැඩ කරන්නේ දඟවැඩ කරන්නේ හිතුවක්කාර වැඩ කරන්නේ දැන් ොහොම කියනකොට හිතන වැති නේද. මං ගැනවයි මේ හාමුදුරු කියන්න හදන්න කියලා. ඔවු දරුවනේ පුතා ගැනදුව ගැනවිතරන්න නෙවෙයි මේ ලෝකය මොනතරන්නම් පිරි හිතුවක්කාරයිද. දරුවවිතරන් ෙවෙ. හැමෝමිතින් දරුවන්නට තමයි ඇංගිලදික් කරන්නේ. ඒ වුණනාටතින් හිතුවක්කාර මිනිස්සුදි්‍යයාාලපුහම ොනතරන්න. ඇඩිටියන්ඉන්නාද සමහර අපේ අයජ කියන දෙයහන්නේ. සමහර වෙලාට අක්ක කියන දයහන්නේ. සමහර වෙලාට නැන්ද කියල දෙයහන්නේ. නේද මාම කියන දයහන්නෙත් නෑමහ වෙලාටතින් අම්ම කියන දේ තාත්තහන්න නෑ තාත්තකද අම්මහන්නෙත් නෑ. වලන්ඩොක දරුවනි මුළු ලෝකමේනම් හිතුවකාර ලෝකයක් කියලා නේද. හිරු සදහම් බදෑසලින් දරුවන්ඩ කිල දෙට හදන්නේ මේ හිතුවක් කාර ලෝකයේ කීකරුව ඉන්න කොහොමද කියලා. එතින් ඒක ලේසි වැඩක් නෙවෙයි නේද. ගොඩක් අය වනහන්න නෑ? බනහන්නෙ නැතිලෝකයේ, හිරු සදහම් මුදෑසට හොරුවේ චපේ පින්නත් දරුවන්, බන අහන් නෙති ලෝකයේ බනහන ගුණවත් දරුවන්. ඒ අ ගොඩ පිදෙෙන් ව නද රුුණ ඇඳදල මලාට ඒවාගේම පුතාලගේ අම්මලතාත්තලට මේ සඳහා යොමු කරනවට. ඉතින් දරුවන බුදුරජාණන් වහන්සේ තමයි අපට ඉතාමත් කරුණාවෙන් මග නොමග කියල දෙන්නේ. මෙන්න මේ මාර්ගයගියොත් මෙන්න මේ විද්දිහයට වෙනවා මේ මාර්ගී ගියොත් මේවාගේ නරක දීවල් සිද්ධවෙනවා විපාක විඳන්න සිද්ධ වෙනවා නැතන් අපි ව දන්නේ නෑන. එනිසා දන්නේ නැතිකම නිසා තමයි අප ගොඩක්ස . සිද්ධකර ගන්නේ උ බලන්න හෙම ැද්ද කියල සමහරවෙලාට ඔන්න මල්ලි අයට හොඳටම ගහනවා මල්ලි මයි අයට ගහන්නේ අයිය කියන්නේ වැඩි හිටියෙන සමහරලටතින් අය තම වැරද්ද කළේ එවනාට ඉතිං මල්ලි අයියට ගැව්හාම වැරද්ද ඉතිං වැරැද්ද තමයි එවනාටතින් අයියට ගැහීමේ ප්‍රතිඵාල විපාකයහොයි තරම්ද කියල දරු දන්නවද වැඩිහිටි කෙනකුොට අතස්සනයක වැඩිහිටි කෙනෙකුට රවනයක වැඩිහිටි කෙනෙකොට බනිනයක මුණ තරං අක්කුසලයඇද එනිසා දරුවන? එතකො හිතන්න පුළලන් එතොට අජකරපු පව්වට ඒකි විපාකයා විදී. මොකද අප යාගේ අකු සල්ධර්ම අපි වින්නේ යයි එනිසා අයදර්දි කලා නම් අයියට ඒවකි විපාකි විදින්න දෙන ඔයත් එයාට ගහලා දුවත්තයාට ගහල බැනලා ඔයා ඉතින් ඒ අකුසලේ හවු කාරෙක් වට පත්වනවා. එතකොට තින්දෙ නම පායතව යන්නවෙන්නේ එනිසා යම් කෙනෙ කකුසල් කරනව නම් ඒ අය වැඩිහටියෝ නම් අනුකම්පාකරන්න අනේ පව් මේ අයලා වුණට වැඩිහට වුණට දන්න නෑන්නේ නේ. එනිසා දරුවනිි බෝ පු ල්ර දන්න න දැන් න්න සත් ව ද න ඇති සත්තුන් ඉන්න තැන්ගල අපිගෙවල් දග ති සත්තුවන්ට ඉන්න තැක් නෑදෙ. මහර වෙලාට ඉතින් සත්තුව වතුර හොයාග ගවල්ල න වතුර ැ හොයා ඉති අප ඒක්කන කරත් වතුර ික් දන්නේ නෑන පුළුවන් දුවන ඒඇතින් වතුර භාජනයක් සත්තුවන්ට අ තියන්න ො තරන් වට නවද. අපට වතුරු නැතු ඉන්න බැහැන ඒගේ මයිදරුණී සත්තු අපට වතුර තිබා හැදන කොට අපේ අම්ම අපිග න්න අම ල ට වතුර ි න්න. හැබැයි දරුවනය සත්හසි ූපාව ඊළඟට උරග සතුන් මේ යට කවදක් වතුර ගෙනත් දෙන්න කෙනෙක් නෑ දරුවන ඉතින් ඔය ඉතින් අකුසල් ධර්මයයක් හැටිය තමයි තිරිසගත සත්වෙලා උපදින්නේ. ඉතින් එයාලට සීරසී යකි යහපත අපට කරන්න අමාරයි. හැබැයිද අපටත් යම කරන්න පුළුවන්න. ඇතින් හැමවෙලේම වතුරභාජයයක්ත්තිය තියන් පුළුවන්න ඒ සතුනුත් වතුරබියය ය නේර. ති ඒවගේ හපත්දේවල්ල අපි සිද්ධරන්න ඕනේ ම කියන්න ගියේ මේ දන්නේ නැති උනහම තමයි? ගොඩක් අකුසල් කරකන්නේ. දැන් ඔන්න අද දැනගත්තෑනි අය කෙනෙකුට අක්ක කෙනෙකුට නැද කෙනෙකුට මාම කෙනකුට, වැඩිහිට කෙනෙකුට අතිස්වූත්ත හෙම විශාල අකුසලයක් සිද්ධිවිවා. ඔන්න දැන් දැනගත්තට පස්සේ ආයකුසාල් කරන්නේ නෑ. ඔන්නවනො දන්නකමට අපි කියන්නේ අවිද්‍යාව කියලා. දෙමි විද්‍යාත්මක එකන්නේ නිවැරිදිදේ ැන ැනීම එම නැත්තන් ඔයි ස්කෝලෝ ගණන විද්‍යාවට ව න මේ තද විද්‍යාව කියන්නේ ඒවයිතින් හැමවෙලම් වෙනස්වනවනි මේ හොයාගන්නන්නේග නෙම ඊළගට හයා ගන්නේ. ඒ ොයා ගත්ත දෙේ ඊරගට හොයා ගන්නන්නේ මේ හොයා ගත්ත ස්තීරදේ ඊළඟට ආපෝ වෙනස්සෙන. නිල් එනිස විද්‍යාවට කොයි වෙලාවකවත්දරුවනේ බුදු දහම සම්බන්ධ කරන්නේ නෑ. එකන විද්‍යාත්මක බුදුදම බලන්න බෑ බුදුදහම කිය. කිය මේ ලෝක පවති නැත් විද්‍යාව කිලිකයැන්නේේ හොයා ගන්න දේව තව තම වෙනස්වෙන්ඩ පුළුවන්දය එනිසා දරු මතකතිය ගන්න විද්‍යූ ඇසයන් බුදුදහම බලමු එඒ අන විද්‍යාත්මකව බුදුදහම බලමු. විද්‍යාවට අනුකූලව බුදු දහමබලමු ඔය වගේ වැරදි චින්තනයන් වලට පුංචි කාලදලම යන්න එහෙවන. එනිසා දර්මී හොඳ ඉගන ගන්ටඕනි. බුදු හාමුරුව ගැන හු දර්ට ැන ගන්න ක තාමත් පවැදග. ඉතින් අපි මොනවද බුදු හමුදුරුගැ දන්නේ. බොහොම ටිකයි ලෝතර බුදුරජාන් වන්ස. ඒග ගුණකදම්භය කල්පයක් කාව්‍ය තියන බුදුරජාණන් වහන්සේ නම දානය වලඳන්නත් නැතුව. ඒළඟට සැත පෙන්න්නත් නැතුව. බොදු හාමුදුරන්ගේ ගුණ පමණක් දේශනා කරන්න පටන්ගත්තුව. කල්පය ඉවරවෙලා යනවා බුදුගුණ ඉවරවෙන්නේ නෑ ඉතිං හිතන්න ොකු ෙන බොදු ගුණ අනන්තයිනි නේ දර්ුවණ. ඉතින් ඒ උන්වහන්සේලාට සමසේ පිහිටන කාරණ කීපයක් ගැන තමයි යද ධර්මාණු ශාසනාවෙන් පැහැදිලි කරන්නේ සමතින්ස් ධර්මයන්න. කියලා මේ ධර්මතාවලට අපි කියන්නේ පොදු ධර්මතාවයක්න් නිතර ඇහන්න නැති කාරණාවන් තමයි මේ සමතිස් ධර්මතාවන් පිරිබඳව. ඉට කලින් දැනගන්න ඕනෙක් පින දර්ුවනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේලාට පුළුවන්කම තිබෙනවා මහා ප්‍රාතිහාරයන් දක්වන්නට. ඉතින් උඩහසලාට පුළුවන් ඕන නං මේ ලෝකෙ සියලුම දෙනා. ප්‍රාතිහාර්ය බලයකින් සියලෝම දෙනා යහපතට යොමු කරන්ට බොෝදේවල් සින්ද කරන්න පුුවන්. හැබයි අපේ ලෝතරා බුදුරජාණන් වහන්සේිසාරණයගේ ග. තුම බුදුරජාණන් වහන්සේ මේ ප්‍රාතිහාර්යියන් දැක්වීම තහනම් කළ ප්‍රාතිහාර්ියන් පෙන්වීම ප්‍රාතිහාරයන් දැක්වීම විනය නීතියකිම තහනම් කළලා බුදුරජාණන් වහන්සේ නිතරම අගේ කළපු ප්‍රාතිහාර්රය තමයි අනුශාසනා පාතිහාරය එකනෙ කතා කරලා ධර්මානුශාසනා පවත්වලා දේශනා කරලා තමයි බොහෝ අයට මේ ධර්මකාරණාවන් පැහැදිලි කරන්නේ එක න බොහෝ ඇත්තන් දමන එනිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේට තිබුණා අසීමිත දේශන හැකියාවක්. එවගේ දේශනා කළ අනිත්තාය පැහැදවීම හැකියාවකොත් ලෝතුරා බුදුරජාණන් වහන්සේතුළ තිබායි කිය නොහොඳට මතකතියාගන්න ටෝනිි. ඒතින් අපේ බුදුරජාණන් වහන්සේ සාරා සංකයේ කල්පල් අක්ෂයක් දස පාර්මී දම් තුම් මාකාරයකම් පුරල සමතින් සප්පාරමී ධර්මයන් හැටියර් පූරණය කරලා සිද්ධාර්ථ ගෞතමයන් වහන්ේ ෙ. අවසානාාත්ව භාවේ පිස්තුපූර් හයිවනිසේ වසේ විතර දමදිවදිබ පත්තිය ලබල ඉතිං සහිල භාවනාවන් වර්ධනය කරලා සම්මා සමාධිගත ස්වභාවට පත්වෙලා නේද මාර්දිව්‍යපූත්‍රයම් පරාජියට පත් කරලා තන්හා රතී රංගා වගේ රූමත් මාර් දිව්‍යාංගනාවන් සේරු දෙනාම පරාජයට පත් කරලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ පස් මරුන් පරදා සම්මා සම්බෝධිර පත්තුනනේර. එහෙම පත්වවෙලා උන්වහන්සේ. අතුව ඉතාමතු වටිනා ඥානරාශ්‍යකඋන් වහන්සේ ලැබුවා. ත ලෝක සත්ව්‍යන් දමනෙ කර හැටි, ඊළඟට ලෝක සත්ව්‍යන්න ධර්මදේශනා කරන ඇැති. අනුන්ගේ සිත් කියවන්න පොළුවන් මේ වගේ අසරිමත්. කායික බලයක් වගේ මානසික බලයකුත් ලෝතරා බුදුරජාණන් වහන්සේට තිබුණ දර්ජාන ගුත්තිල කාවි සඳහන් වෙනවා කිසිවෙක් හටත් නැති මුනිදුට සනුවනෙක් ඇති. මෙලොව සැමටම ඇති වාසනාගුණ කිසිවකුත් නැති. දැමිනි මේ විදිහට ගුත්තිල කාවිදමි කාරණ කියනකොට, ලුත්‍රර බුදුරජාණන් වහස කිසි කෙනකුට නොදවෙෙන වෙන විදිහේ. ඥාන සමුදාය ඒවගේම ප්‍රාතිහාර පෑම හැකිව අන්හස. සතු තිබුණයි කිල අපි දන්නවා ය අතර උුණහසසිතති ප්‍ර විශේෂ ඥාන කීපයම් එකක් තමයි දර්ුවනයේ ඉන්ද්‍රිය පරෝපර්ියන්ත ඥානය එකන්නේ ධර්මානුශාසන පවත්වන කොට පුද්ගලෙක් දිහා දැක්කහම ඒ ඇගේ ඉන්ද්‍රිය ධර්මතාවයන් මොන තරංවර්ධන වෙලා තියනවද කියලා දකින්න පුළුවන් ඥානයක් තිබුණා. ඊළඟට ආසයානුසගේ ඥානය. ඒක අනට බණහන්ඩ වාඩ වෙලා ඉන්න අයට බුදුහාමුදුරු හුවට ඉන්න අයියට බනහන්නසාහ දුකිම්මි දෙෙන සූදානන් වෙලා ඉන්නයගේ ආශ්‍රවයන් මොන තරන්නං අඩුවෙලාතිීනවද යයාගේ ආශ්‍රවයන් මොන තරම් වැඩි වෙලාතිීනවාද කියලා දැකීමේ මහා ප්‍රඥාවක් ලවතුරා බුදුරජාණන් වහසිෘතිපන. ඊළඟදාඩුන්නේ ජමක පාතිහාර ඥානයේ. යමා මහ පෙරහැරපෑමේ මහා ප්‍රාතිහාරයෙන් ඥානයක් බුදුරජාණන් වහන්සේත්වතිබන. ඒවාගේම දිනප්‍රතාම උදෑසන මම කාඩත පිහිට වෙන්නේ කියලා සමාපත්ති සුවයට උන්හන්ස සමවදින්නේ මහා කරුණා සමාපත්තියට. එනිසා, මහා කරුණා සමමාපත්ති ඥානය ලෝතුතරා බුදුරජාන් වහසරතිබුණ. ඉතිං උහසේහිමිදිරි පාන්ද්‍ර බල අද මම කාඩත පිහිට වෙන්නේ කියල උණහන්සේගේ මළු ජීවිත කාලිම සිද්ධ කළේ දුකින් මුදවාලීම සඳහා. දුකින් පෙළන බොහෝසත්වයන් කෙරෙහේ මහාකරුණාාවෙන් අනුසාසන පව. දුකිින් මුදර මාර්ගේ පෙන්න ලදීපවයක. ඉතින් දරුවනේ ඒ මහාකරුණා සමපත්ති ඥානයේ නිසා. ඒවාගේ මයි සියල්ලම දැනගැනීමේ ඥානය උන්හස සතු තිබනා අපේකෙට කියෙනවා සබ්බඥුත ඥානය කියලා. සියල්ලම දැනගත්ත ප්‍රමාණය දැ බලාලන දරුවනේ නකසිකාස ූත්ත්‍රයේද දුහාමුතුර දේශනා කරනවා නියපොත්තර පස්පිදක් කැරගෙන මහනනේ මෙ නියපොත්වෙතින පස්ත වැඩි මහපොවෙතින පස්ත වැඩි කියලා දර්ුව තන්වර් මොකෙද පස්ස වැර මහපොල පස් වැඩි නේද නියපොත්ත තියෙන්නේ මොම ටිකයි පස් අන්න ඒ වගේ තමයි මහනනේ මම දන්නදේ දේශනා කරපු ප්‍රමාණය හරියට මේ නියපොත්තතින පස්්ටිකවාගේ මම දන්න දේශනා නොකො මේ මහ පොලො වෙතියට පස්්චිකවගේ ඒනන් ඉති බුදු හාම්දුරු දේශනා කළ ති බොම ටිකයි ඒටිකව පි හරිර දන්නන්නේ. ේශනා නොකරපු ේවල් ව ො තර වද ේද ඒ මරත් ම් බුදු හාම්රණ සමානය කියන බුදු හාම් ්‍රාව බෝධ කරගතයව ොක්කෝ ම දන්නවයි කියන බහෝදේවල්ල ීනව ව ඉති හිතා ගන්නකු බුදුරජාස දේශනා නොකරපවතාව ක යි තර ති දන දරවන ඉති ඒ දේශ නොකලයි. ඒවා නිවන්දකිින්ට මේ සර එ. ඇරවෙන්ට අආවශය නැති දේවල් නිසා. ඇනිසා දරුවනේ ුදුරජාණන් වහන්සේ මේ මහාකරුණා සමාපත්තිය වගේම සබ්බංයුතඥානයේ මුත්යුක්තයි. සියල්ලම ආවරණී වන විදේ ඥානයක් උන්ුණනාස සතු තිබුණා එවට කියීමනවා අනාාවරණ ඥානය කියලා තැ දරවට පැහැදිරිනේද. මෙන්න මේ වගේ දර්වනි මහා ඥානයන් තිබා යාාන අතරමක ඥානය පිළිබඳවත කියල විශෂෙන් බලාපොරොත්වනි මූලික. ඒ තමයි මේ යමක පාටිහා රිය ඥානය. න ්‍රිපිටි අපිදන්නවා බහෝ ඇන්වල සඳහන් වෙනවා දර්වනේ ප්‍රාතිහාරිී බලය ගැන. බුදුරජාණන් වහසර මහා ප්‍රාතිහාරි දැක්වීමේ බලයයක්තිපන. දැ සමහරලාවට දමනය කරන්න බැරිමයි හිටියහාම ඒ බාහිර දේවල්වලින් ඒ දමනය කරන බුදුරජන් වසට සිද්ද වන නද පිදන්නවා ේම් බොල්ල අත්පුරේ බුදුරජාණන්හන්සේ ෝහසත් අවදීදේ සුද්දෝදර මහා රජතුමාත් මංගුල සෝදාන කළති බන වාර්ශිකව ඒවත් මංගුල දවසේ දම්ඹරෝක් සෙවනද ආවරනය කර . මවරු හරසීයක් එෙක්ක. මේ කුමාරයා තියල තමයි වප්මංගුල සීසාන්ට සුද්දෝදරයිතුමමාගේ. ඉති මේ සියලු අම්මලා පොඩ්ඩක් එහට මෙ හට වෙනකං ඉදලා උන්වහන්සේ මොකද කරන්නේ. අහසේ පලක් බැඳගෙන ආනාපාන සති භාවනාව කලලා තති සුද්දෝදර මහරයිතුමාට ොමනාවන මේ වෙලාව කුමමාරය මොකද කරණිකෙල් බලන්න. හොන්තට නිදාාගෙන ඇතිකෙල් නඇති බල නේද. අනේ දර්ුවන මහා ප්‍රාතිහාරයක්. උන්වහන්සේ අහසේ පලක් බැඳගෙන ආනාාපාන සතිභාවනාව කර. මේ උතුම් ක්‍රියාව සංසාරය පුරාවට ධර්වය පුරුදු කරපුවාන නේද දැඉතිමයි පුංචි කාලම සමහර දේවල් අපේ දරුවත් කරනානෙ ඉතින් ඒ සංසාරය පුරදු කරගෙනාපුවා තමයි. සමහර් දේවල් හොඳ ගති ගුණ සහර දවන්න හොඳට පිරිත් කියන්න පුුවන්. සහ වැඩිහිටියන්ට වඩ හොඳට පිරිත් කියන්න පුළුව. ඒ සංසාර හොඳට පිරිත් කියපුවායි. ඒලඟට සමහරයට යම් කාරණාවක් කියනකට හොඳට තේරෙන. සහරයට ඉති කොයි තර ලොකුණත් කියනක තේරෙන්නේ නෑ දිගේ සංසාර පුරද්විච් හැට සහර දවන් හරි. දීම කීකරුයි කියනදේක්ක පාරං අහනුව අම්ම තාර්තට වද දෙන්නේ නෑ. දහ පාරක් කියන්න ඕනිිනෑ. එක පාරිම් මේවා කියන දෙවල් අහනවා. ඉතින් දරුණේ සංසාර කීකරු හිටපුය. සමහර දරුවෝ ඉන්නවා දහ පාරණෙමේ සිය පාරක් කියන්ඩොනිි. එපා කියන දේවල්මයි කරන්නේ. එයාගේ විනෝධාන්සේ තමයි අම්මයි තාතයි දෙන්නව තරාගස්සනක සමහර ශිශෂ්‍යයතිඉන්නවනේති ශිෂ්‍යන්ගේ වැඩේමඉති ගුරුවරු කේතිගස්සනක දැම ැන කිය කල . හැබයි දරු එක හොඳ න ැ. එ මොකදේ සංසාරයේ මෙච්චර පංචිකාලමිච්චර හිතුවක් කාරවෙන්නේ. ඒවාගේම පුංචිකාලයේ මේ තරන් දර දඩුවෙන්නේ. දැ සමහර දරුව ඉන්නවා කිව්වොත් කිව්වමයි. ඒ දේ ඕනෙමයි. සමහර වෙලාවට අම්මලා ්‍ය අතේ සල්ලි නෑ සමහර වෙලාවට තාත්තග අතේ සල්ලි නෑ හැබැයි මේ දේ ගන්න ඕනෙකිළි කිව්ද. පාර පෙරලිලා බිම දිගාවෙලා අඩල්ලා කෑ ගහල ඒකමෝනි කෙළෙකි කියන ොච්චර නරකදිනේද දරුවනේ. මෙ තෙක්කාල් කරාට කමන්නේ. ආයෙමම කරන්නනෑ. අම්මල තාතලා කියෑනෙ දරුවනේ හැකියාවක් තියෙනව නං ඉල්ලන්න දෙයක් නෑ. ඒ අම්මල තාතලිව අඇරන්දිෙනවා. එක අයමතාර්ථක තින විශේෂත්වය ඉතිං ඉල්ලලාදෙන්න්ඩ බෑ කියන්නේ මොකක්හරි ගැටලුවක් තියෙනවා. එකක ආර්ථික ප්‍රශ්නය එකක් සසාමාජී ප්‍රශ්ය මුක්කර ගෙටලුවක්තිනෙන ඉතින් ඒකට අපි සානු කම්පිත ෙන්ඩ්‍රෝන දරුවන ම නැතිවුණොත්හෙම අපි පුලුවන්කමක් නැහැ අමයි තාතායි දෙන්නව සම්තෝස කරන්න. ඉතිං එනිසා පෙර සංසාරයේ පපුරුදු කරගෙනපු ගත්තිලක්ෂණයන් මේආතභාවය තීනවා කිරම පෙරත් කියල දුන්නානෙ. ඒ නිසා කීකරු දරුවන් පෙරසංසාරයත් කීකරවෙලායිඉදල තියනෙන. මේ කාලෙ. යකීකරුදරු පෙරසංසාරය තකීකර වෙලා ඉඳල ඇති. එතකොට දැමුොත් තකීකරු නොත් එහෙම ඊ ලංඟාත් භාවේ කෞුරවයිද කියලා දන්නේ නෑ. එයින්සාදරුවනේ ඔන්නන් අවස්ථාව මතකතියාගන්ට ඕනේ හොඳට කීකරුභාවයට පත්වවෙන්නට කියන දෙෙහොඳටහන්ට ඉතින් අනේ මේ සිද්ධාර්ථ කුමාරයාගේ අසිරිමධ්‍යේ දැකලා. ුද್දද මහරජතුമමා, පෙරසංසාරේ කරල්ලද පුෘදක්ക്കෙන්න්න ඇති කියලා වැඳනමස්කාර කළ සුද්දෝදර මහරජතුමා, දෙවැනි වතාවට පුතරාත්්‍යයට වදනා කළේ මෙන්න මේ අවස්ථාවදී. න්න තින්දිද ප්‍රතිහාරයක් සිද්ධ කලාලයි කියලා අපිදන්නවනේන ඒ වගේම දරුවන දෙවියන්ම සතුටු කරන්නට අපි දන්නවා මේ උන්වහන්සේ බණභාවනාධි කරණඉන්න වෙලාවි සමහර දෙවිදයවතාවන් වහන්සේලා පිළිබඳ සැකයක් ඇතිවුණ ඇත්තටම ගෞත්තම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා තිීනවද කියල සැකයක් ඇැතිවුණා දෙවියන්ට. ති දෙවීවතරම මේ ඇතිවවෙච්ච සැකය දුරු කරන්නට බුදුරජාණන් වහන්සේ ප්‍රථම වතාවට යමා හාමහපෙළ හැර පෑවා. එතකොටමකදමේ යමහ පෙළෑර පාරවා කියන්නේ යමහමහ පෙළෑර පාරවා කියල කියන්නේ. එක වර ගිනි කදකුයි. ජලහඳකුයි තමන්ගේ ඇගේ සෑම රෝමකූපයකෙෙන්ම එක රෝමකූපයකින් ගිනි කඳක් අනිත් රෝමකූපින් ජලකඳක්, නිකුත් කරමින් යමහාමහා පෙරහැර පෑවා. තිමේ ඥානයට අපි කියන්නේ ජමක පාටිහාර්ය ඥානය කියලා පාටහාරය කියල යන පෙරහැර කියනගැන යමක කියල කියන්නේ දෙකක් කියන එක. එතකොට මේ ජලකඳයි ගිනිකඳයි. මේ විද්‍යයට නිකුත් කරලා අර දෙවියන්ගේ සැක දුරු කරන්නට බුදුරජාණන්හන්සේ. ඒ මේ ප්‍රාතිහාර පාපපු බව අපිල් බෞදධීතිහාසයත් තුොළ දන්නවා. ඉතින් සමහර වෙලාවට දරුවනේ නිර්මිත්ත බුදුරුවන්. එකැනේ බුදුරජාණන් වහන්සේගේ රුවක් මවල. ඒ රුවෙන් තමයි සමහර වෙලාවට ජමකමා ප්‍රාතිහාර පානි කලා ටුවාවි සඳහන්ගල තියෙනවා ති කෝොමහරය ඒව කරන්න පුළුවන ලොෞත්‍ර බදුරජන්හන්සේට පමණයි. ඉතින් ඒනිසා දර්ුවනයේ දෙවියන්ගේ සැක දුරු කරගන්න ඔන්ව වහන්සේ යමා මහ පෙරර පැවැයි කියලා අපි හොඳට දන්නවා. හවතාවක්තිරන්න නේද. ඒ තමයි දරුවනන්නේ ඇරුුවේල් දනාවවෙ හිටපු ජටිලියන් පිරිස දමනය කරන්නට නේද. උ ටිලෝකිලි කියන්නේ දැඩ්ඩි මතධාරියයයිනේ ඒවා විෙනස් කරන්න හරිම්මමාරුවේ. ඒවාගේ ජටිලයෝ අදත්තින්න නේද අම්ම කියනෙදේ තාත්තකෙන්ද අහන්න යාගේ මතේීමයි. හරි අමාරුවුයි චටිල් අදහස්ටික නැති කරන්න. බුදුහාම්රන්න තරිය අමාරුවුණ අවසානය දරු දන්න ඇද. මේ ජටිලයන් දමනය කරන්නට බුදුරජාණන් වහන්සේට සිෙද්දුරා නැවතවතාවක් යමහා මහා පේරහැ. ඇ පහන්න දැකනේ දනවන්නේ. ඒගේම දරුවනේ බුද්ධෝත් පත්යෙන් පසුව කිමුල්වත්පුරයට බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඥාතීන් හමවෙන්නේ යනකොට සා්‍ය වංශකයන් කල කියන්නේ ොහොම සෞබ්භාගීමත් ඒවාගම ඉසුරුමත් දනවත් රූමත් පිරිසක්නේ හරිම මාන අධික පිරිසක්මි සාකවරු කලි කියන්නේ. කාටවක් දිවිනි වෙන්නේ නෑ සහරවෙලාට යාල වාඩිච්ච පපුටේ වාඩිවෙන්නේ වන්නේ. ඒ තරම් මහාමානයකෙන් හැබි පිරිසක් තමයි සාක්කිවරු කෙල කිය ඉතින් දරනන්නේේ පිරිස. දුරජාණන් වහන්සේ තමङ නुpanන් बිමට, நேේ, ත=ගේ ගමට වැියන බुද්ධதேේරි පත්වෙලා. උහන්ස සහ කර කොසෝ රයිතුමට කොසෝ රයිතුමනේ ඔබත් මගේ වයසමයි මමත් ඔබේවායසමයි ඉති මට මේ කිමුුල්ලුවත් පුරයින් හමාගෙන එන සුළඟත් මට සැපයි කියලා. ඒ කියන දරුවනේ තමන්ගේ ගම්ම තමන්ගේ රට තමන්ගේ ප්‍රදේශයට බුදුරජාණන් වහන්ස මන තරන් ලෙංගතු වුණාද. ඒය නිසා අපිත් දරුවනේ අපේ ගමට අපේ ගෙදරට අපේ රටට අපි ලෙංගතුවෙන්ට ඕනිේ නේද අපේ රට අපේ ගම අපේ ප්‍රදේශ අප ආරක්ෂ කර ග ර. ක්කරන්නනවා කපලාදාාන්නේ නැතුව. ඊ ලඟට අපිට පුළුවන්කොම ලැබෙන්ව ජල සම්ප තාරක්ෂා කරගන්නට ගමට වැඩක් ඇති දර්ුවෙක් වට. ඒ ගමට වැඩක් ඇති දර්වී කුණුත් ඒය ප්‍රදේශයටම වැඩක් ඇති දර්ුවයෙක් වෙනවා. එඒ තමයි දර්ුවනී රට සේවේ කරන්න ඕනි එතිවට එයා තමන් මුළු ලටටම සේවය කරන රටම වාසනාවන්ත කෙනෙක් බවට පත්වෙන්නේ ති ෝතා බුදුරජාණන් වහන්සේ තමන් නූප පන් ගමට ගිහිල්ල මේ ඇත්තාන ධර්මදේශනා කරන්න වැඩම කලා දන්නෝ දරුවන මොකදනේ කියලා මං කිවන ොම . අධික පරිසක් කියල ඉතින් කිවවා ඔන්න දැන් සිද්ධර්ක ක මරයේන වන් සහරට බුද්ධත්තර පත්තල වෙන්ට ඇති. ඒ වනාටිති අපිට වඩා බාලායින පුංචායාන්ට පුංචයගීල වදීන්ට. දැන් ඒවගේ මානනධිකය අදත්තින්න නේද. චටයම යව නනි පුතතාලයන් ස්සල කියල වදින වදින්න. හැබයි අම්මටත් වට වැඩමා අම්ම වදදින්නේ. තාත්තරත්වට වැඩිමල් තාත්තරව වදින ටි වල වදන්න ඔයාල වදි කිය ංචාය වන. එ පැත්තකින් ඉතින් ඒක මාන්‍ය තමයි නේ ඉස්සරලම් වැඩ ටවාදදින්න පෑ ඇතකොට තමා පුංචිවුන් කොහොමත්රදින්නේ. ඉතින් ධර්මනි මම්මික්්‍යයනගේ සාකියවර ගැන සාකරමකද කරන්නේ තමන් වදන්න ඇැතු පුචි පුංචාය කියහිල වැැදුවව ඊට පස්සමොකද කරන්නේ මේ රජ පෞලි රාජකීයවොරුන්. ඒවගේම රටවාසින් මේ ගම්වාසින් දමනය කරන්නට තින් බුදුරජාණන් වහන්සේට සිෙද්ධවනා යමාමහා පෙරහැරපාන්න. අනේ මේ යමා මහා පෙරහැර පාරකොට තමයි හීනමානයෙන් හිටපු මේ අය. ඒ බුදුරජාණන් වහසේ ගාව දන්න ගහල වැදවැටනිි. නේද තව නො අවස්ථාාව මහා ප්‍රාතිහාරයක් පෑවායිකකි ලි දන්නවා. ඒක දරෝදන්නවා බුදුරජාණන් වහන්සේට වෛරකරපුෙනෙ හිටියයන්නේ නේද. ඒ අවද දේවදත්ත තෙරුන් වහන්ස. දවදත්ත තෙරන්හසේ වයිර කළේ. බුදුරජාණන් වහන්සේව අපුවත් කරවලාඋන්හන්සේ බුද්ධත්්‍යයට පත්යෙන්ට. පැදිරිනන්නේ ැයි උන්හන්සේට අපි වයිර කරන්න ඕන්න උන්හසසිකදව දුර්වල මානසික ස්භාවයක්කේක. හැයි දේවදත්්‍ය තෙරුන් වහන්සේ දේශනාකර ධර්මීමමොකද. ුදු හාමුදුරන්ගම චතුරාර් සත්‍යයම තයි ේවදත්ත හාමුදුරන්නත් වෙනම පිරිසා කිට කියක දර දන්න ේද ි.

න්සිග්‍රට භික්ෂූන් වහසලා හිටිය, දායක කාරකාදීෙන් හිටිය. ඒයාගේ බඩහට වෙනම පිසක්කහිටිය. මොතු බදුජාාවසගේ ඒ ධර්මකාරණාවම ඒ චතුරවාරි සත්්‍යයීම තබයි දේශනා කරන්නේ හැබැයි මානසික ස්භාවය තමයි බදුවා මුදුරුව මරල මේ මට පත්තෙෙන්ඩෝනික කිය දුර්රවල මානසික සභවායි. එනයිති බනකිවට නෑ න බට පිරිිපදි න්න පුළුව වෙන්න පෑ. ඉතින් දරුවනේ දේවදත්ත තෙරුන් වහන්සේයේ බුදුරජාණන් වහන්සේකෙන් පලිගාන්ට. බුදුරජාණන් වහන්සේගේ තරහ පිරිමහාගන්න මතකද නාලාගෙරි ඇත. ඒ රා කල දාසයක් පොවල උන්වහන්සේ ඉස්සරහට පානි කරන්න එවනේද. තව පිරිසකි දව ඇතුව. එහ මෙමෙන ොට බුදුරජාන් වහන්සේ ඉර්දිි ප්‍රාතිහාරය බලයෙන් ඇත් රජතුමා හොඩ වැල්ල හොඩවැලෙන් නමල දනගස්සලනේද. අවසානදී නාලාගිරි ඇත බුදුරජාණහසය නමස් කාර කරන මට්ට පත්ව වනා. ඒ ඉර්දි ප්‍රාතිහාරය සිදධකරපු මහා කරුණාවෙන් ඉදිරි ප්‍රාතිහාරෙන් කරපුද නැත නාලාගිරි ඇත තවස් අතර පාය ර. න්හසනාවකට හිංසාක් කරලා එක පැත්තකෙන් නාලා ගිරි කෙරෙහි මහානුකම්පාමෙන් ඒද්දි ප්‍රතිහාරය පාල නෞතරාබුදුරජාන් වහසලග දනගස්සර නමස්කාර කරමටමට පත්වනා නේද ඒවගේම දරුවනේ සිටුවරේගීමේ උනගහක් මුදුනේ රත්හදුන් පාත්‍රයක් තබලා එන්න හැමදනාම එකතු වෙලා කිව්වා මම ගොඩා වවස්සූ ලබා දෙනවා ඒවගේම ඇතෙක් බරට වස්තුව ලබා දෙනවා. ඉතින් මේ පාත්‍රේ ගන්නකෙනන. හොඳයි අපි බලමු මේ ෝක නිරදිම රහාන් වන්ස. ඒ ර්දි පාති හාරය පාන පුළුවන් ඉන්නවාද කිය ඔය මි්‍යාදදුෂ්ටික ඔක්කොට මරාධනා කල මේක ගන්නේ කියලකිවවා. මමුගලන් මහරතන් වහන්සේ මෙතරින් වඩිනකර මේ ආරංච වන මුගල මහරතනාස ඔතනින් වැඩිය වැඩි ගරන්ගත්තවත් නෑ ඉතින් මේකට අවරතු වනේ නැහැ ඉති නිගඩ නාාතු පුත්ත ඇතුලු පරිබ්‍රාජි පිරිසමද කරන්නේ. ඇැවිල්ල මේක ගන්ඩ පුද්ධම තරම් මහන්සෝන දන්න උපර වැටි ඔක්කොම යෙදවා. හැබැයි සඳුන් පාත්‍රය ගන්න වනේ නෑ හැයි මුගලන් මහරහතන් වහන්සේගේ? ශිෂ්‍යවරීක්වෙලා හිටපුූ භාරදවාජ හාමුදුරුව පින්්ඩෝල බාරද්වාජ මහරහතන් වහන්සේ ඒර්දි බලයෙන් වැඩම කරලා අර පාත්‍ර ඇරගෙන ප්‍රහතන් වහන්සේලා කෙරෙහි තියෙන ගෞරවය මිනිස්සු තුළ නැති නොවනවිදිහයට ඉදි ප්‍රාතිහාරය පාල අර සඳුන් පාත්‍රය පහළට ගෙනල දුන්න. මේක දැක්ක හැම්ම කෙනෙක්ම ලෝතුතරා බුදුරජණන් වහන්සට මහරාතන් වහන්සේලාට ඉතිමොකදුනේ කැමැතිව වුණා ති මේක බුදුරජාන් වහසර ආරංචවෙලා එන්නේ කියෝ පිින්ඩෝල ාරදවා කතා කළෙකව මිින් ඉදිරියේදී කිසිම රහතන් වහන්සේ නමක් මෙවන් නොමනාක්‍රියා කරන්න තහනම් කියලා විනේනීතියක් පැනෙව්වා අනුශාසනා ප්‍රාතිහාරය හැරුණහම මෙවන් ප්‍රාතිහාරය පෑම තහනම් කියලා බුදුරජනස විනනීයකු පැෙවවා. ඒ දර් ො දිර බදුජාණන්හන්සේ විධ අවස්ථාවන් වලදේ පාතිහාර පාප් හැටි අපිදන්න. ඒකට මෝලිකම වෙච්ච ඥානේ තමයි යමක පාටිහාාරය ඥානේ නේර එතින් බුදුරජාන්සේ බුද්ධත්වයට පප්‍රලා පන්සාාලිස්වා සක්පුරා ඉන්දියාවේ දුරා බැහැර නගරවලට පයිම්ම වැඩම කලාානෙේ නේද බරනැසට බුද්ධගයාවට ප්‍රාජ්ගිරිවලට නාළන්දාවට පාටලේපුත්‍රවලට වයිශාලි පාවා මතුලාාවගේ මේවාගේ නගරවට උන්වහන්සේ පාගම. වැඩමරලා පූර්වා රාමේ නිග්‍රෝධා රාමි වේලුවනා රාමි ගෝෂිතා රාමි මේීවාගේ ආරාම බොහෝමයක් ආරම්භ කරලා රජවරෝන්ඩ සිටු වරුන්ට ප්‍රබහුන්ට නේද මේවා පුදු පූජා පොවත්වන්න පුළුවන් විදිහට. ඒ හැම කෙනෙකුටම අනුසාසන පවත්වල ස්වාමීින් වහන්සල වැඩේන්නේ අවශ සියලු කාරණාවන් සඳහා අනුසාාසන පොවත්වල පය සෞෘදු අසූ අක්තිබීද්ධිඋන්වහන්සේ පා ගමනින් වැඩම කරලා තමයි කුස් රා හ නග. ගරයේදයේ ඔපොවත්තන සාාලවනෝද්‍යානයේදේ මහා පරණීර්වාණයට පත්ව වනේ. ඉතින් දරුවනේ බුදුරජාණන් වහන්සේ මේ කාලේ වෙනකොට බුද්ධ චරිතය පෙනෙන බොහෝ අවස්ථාප්‍රතිී . අපි දන්නවා සුනීත සෝපා වගේයායට මිනිීමරු දාාමරිකයන්ට නේද අංගුල්මාල වගේ ධාමරිකයන්ට ඒවගේම උසස් රජවරුන්ට මේ හැම්ම කෙනකුටම මහාසිටුකුලේදලා. දුගී පැල්පත දක්වාම දරුවනේ බොහෝ ඇත්තන්න්නට පිහිටවුණ. දර්නේ දැම් බුදු හාමුදුර අපිට නෑ එඒනි සාපි ොහම අසරන තත්වයකි ඉන්නේ හැබයි න්වහසගේ ස්‍රේ සදධර්මයේ දැන්තියනවා එනිසා ධර්වනේ වැරදි කරන්න එපා. එය බේරගන්න කෞුරුවක්වන්නෑ බොදු හාමුදුර අපිගාව හිටියනයි බදු හාමුදුරු මේ කාල හිටියානයි සුනීත සෝපාක දුක්වී දිනකොට බුදු හාමුදුර ඇවිල පිහිට වුණානේ. අංගුලි මාල වගේ දාමරකයන් මේ ලෝකයේ බිහි වෙනකොට බුදු හාමුදුරේ ධාමික්කම නැති කලානෙ අනේ අදත් මේ දාමිරිකයන් විධවිදියේ පාත ලෝකයා ඉන්න කොට. යාල දුව අන්කරන්න මේ හැම කටියුත්තම කරනවා මිසක් මේ අය හදා වඩාගන්නට. ඒවගේ මයාලට මගනුමග කියලන්නට පිරිසක් නෑනි ලෝතරා බුදු හාමුදුර වැඩ හිටියයානන්ම් ය හැම කෙනෙ කොට මද පිහිටවේවි. හොරකාං කරනයට, වැරදි වැඩ කරෙනයටට මේක මහ වරදක් කියල පෙන්න්නලා කරුණු කියල දේවේ. එහම නැත්තතාන් දඩුව අම්දීල මිනිස්සු හැදෙනවානම්. මේ වන්න කොට තවත් පාතාල ලෝක හැදෙන්න්නව චන්්ඩින් බිහිවෙන්නව නද දැමුත්ති ති වල්ල චන්ඩ ිහිවෙලා ම ත ෙදර . තමයි අපේ ගමේ මේහන්දිය චන්ඩියයා කියන අපේ ගමේ චන්ඩයා කියන, අපේ ප්‍රදේ ච් කියන දැ හිති මු රට ිය ක ලද කට කින්න. ඒ එනිසා දරුවනේ ඔය වගේ වැදි මාර්ගෝවට එහෙමියන්නේ නෑ එනිසා ලෝතරා බදුහාමුදුරු හිටියයා නම් අපිට නොමගේයාන් ඩ ප්‍රස්ථාවලැබෙන්න්නේිනෑ එනිසාපේ බුදු හාමුදුරුව නොමැති කාලයක. හැබැයි ධර්මය ධරමාන කාලයක වැඩ සිටීම වාසීකිරීම මොනතරන් වටි නාදනේද. දර්වන එනිසා ලෝත්‍රා බුදුරජාණන් වහන්සේට නිතර නමස්කාර කරමින්, බුද්ධ පූජා පවත්වමින් බුදුරජාණන් වහන්සේට ගරු කරමින්. ඒවාගේ මාගමික වත් පිළිවෙත්වල නිරතවන්ටම ඕනේ. ෙවො හොට ම තියා ගන් ඕන. ඒතින් දුවනේ මේ තරන් වටිනා ගෞතම බුදුරජාණන් වහන්සේ වගේම තමයි අනිකෝ සියලූම බුදුරජාණන් වහන්සේලා. දැ මේ මහා බද්‍ර කල්පයට පහළවෙච්ච බුදුරජාණන් වහන්සේලා පස් නමක්කිින්ව කිය දන්නවන ේද. කකු සන්ඳ බදුරජාණන් වහන්සේ, කෝඩාගමන බුදුරජාණන් වහන්සේ, කාශපු බදුරජාණන් වහන්සේ නර් මේ හතර නම් අයේ. අපි සරණගේ ගෞතුම බුදුරජාණන් වහන්සේ. පහළවෙන්ටන්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. ඊට කලින් බුදුරජාණන් වහන්සේලා විසි අට නමක්නේ අට විසි බුදුරජන්හන්සලක කියන්න අපි විසි අට නමක් මේ ලෝකේ පහලවුන. ඊතාත් කලින් නැල් බදුහා මුදුරුවන් අපේ බුදුහාමුදරුවන්ට සාරා සංක කල්ප ලක්ෂයකට වඩා කාලයක් පාරමීදම් පුරනකොට බුදුරජාණ අපේ බෝසතරණන් වහන්සේට හම්ිච්චි බදුහාමුදුරර්ප ප්‍රමාාණය පන්ලක්ෂ දොළොස්දාාස්ගානකට වඩා. බුදුරජාණන් වහන්සේලා පිරිසක් දර්වනේ අප මහා බෝසතරන් වහන්සට හම න බ බද ච ා. ඒනද බද්වන්ස දේශාවලද පැහැදිලි වෙනවා. එතමට දරුණු ම කෙෙනෙදෙන හදන්නේ සියලුම බුදුරජාණන් වහන්සේලාට ආවිනිෙකු වූ ධර්මතාත් තිහක් ේන ල මොක්කොන් බැරුණන කීපයක් හැකීලන්න. එතට මේ ලියාගන්නකො මේවත් විශේෂෙන් අප ැනගන්නවඕන කාරණා ටිකක්. මොකද බුදු හාමුදුර කෙර ගෞරවයක් ඇතිවෙන්නප බුදුහමදගගේ නහන්ට බුදුරජාන් වහන්සේෙරේ හොම ගෞරවය කවෝධයක් තිී නේ ඉතින් අපි පංචි ද දරුවන් වෙනකොට බුදු හාම්දුර ගන ගොඩා රන. මේටිකක් දනගත්තහම තවත්මුණ තරන් වටේද. පරිවිනික තමයි දර්ුවනී, බුදුරජාණන් වහන්සේලා සියලු දෙනා වහන්සේදම් පොද් එකධර්මතා පලවිනිම ධර්මතාවේ තමයි, සියලුම බෝධසත්ත්වයන් වහන්සේලා සිහිනුවනින් යුක්තව මවු කුසින් බිහිවීම. බොහොම කල්පනාවෙන් සිහි කල්පනාවෙන්, බෝසාත් කුමරෙක් මවකුසේ ඉන්න කොටාත් ඉන්න භාවනයෝගීවයි. ද අපිනේ කෙල් ඉන් ඉන්නවද හරහට ඉන්නවද ඇදවෙලාද. තික අම්මලා මොල තර දුක්කිින්නවද ස්කෑන් කරල බලල දර්ු හරි පැත්තර හදල හරියට ඉන්න තු මව කුසේ දලම හරියට ඉන්නේනෑ ති පතු පසකොම හරියට න්නේ ති මව් කුේ හිදලම් දොස්තරම තුෘුත්ත ැකඇතු වෙලා මේ කොල්ල හරිම කෙල්ලහරි හරියට ඉටහදන්ටඕන කිය මව කුසේ දලම සහර අ ගො. ඒහෙ දර දන්ට ති හැබයි බහ බෝසතාණන් වහන්සේලා දර්වනේ හොයිීම වෙලාවකවත් සිහි කල්පනාවකින් තොරව බිහිවන්නේ නෑ. ඇතො මව් කුසේ උන්වහන්සේලා වැඩඉන්නේ පලක් බැඳගෙන. අර පුංචේ ඉඩේ නේද. ඒ පලක් බැඳගෙන ඉන්නවා. සමර්ස්කෑන යන්ත්‍රවට අහුවෙන දරුව ඉන්න හැට අනේ බලන්නකු භාවනා කරනවගේ ඉන්න හන්තට වාඩවිලා ඉන්නවාගේ පේනවාකිලි කියන. ඉතින් ඒවා යම්තම් මට්ටමෙන් පේනවනම් අප ම ෝසතානන් වන්ස . ශේෂ උත්මයන් වහන්සේ කෙනෙක් සියලු බෝසත්වරු මවකුසිම් බිහිවෙන්නේ දරුවනේ බොහෝම සිහිකල්පනාවෙන්. අපි නම්බීමන්න සීකල්පනාවෙන් නිෙේෙනි ැබලන්නඩුක අපි බිහිවෙච්ච මම්ම ඉප දුර ගම්ම මොනවද කළේ කෙලාැවත්වේ අම්මල මකද කියන්නේ හිනාවනා කියවද? ෑ හොඳට ඇඩුව කියල කියියන්නේ. හොඳට මාඩාගෙන උපදිෙන්නේ. ඒමොකින් සිහිකල්පනවෙන්නේ මේ යුපදින්නේ. එනිසා අපම බෝෂතාාණන් වහන්සේලකට සියලු බුදුරජාණන් වහන්සේලා බෝසාත්ව අවදයේදිී මවකුසිම් මේ ලෝකයට වැඩම කරන්නේ. ඉතාමත්ම සිහිකල්පනාවෙන් කියල ඕන මතකතියාන්. ඒක පොද වූ ධර්මතාවක් සියලොම බුදුරජාණන් වහන්සේලාගේ මූලික අවස්ථාවක බෝසත් අවදේදි කුමාර කාලීදී. එඇන පළවෙනිමක තමයිතකොට මව් කුසිම් බිහිවෙන්නේ ොම සිහිල්පනාව යුතු. දෙවැනක තමයි මවකුස පිටත බලා පලක් බැඳගෙන වැඩන්නවා. ඒ කියන්නේ මෞකුසට පිටදීල නේ මවකුසට පිටදීලලාම් ඉතින් උන්වහන්සේලා පලාක් පවැැඳගෙනක ධහරමණ්ඩේ ගොතාගෙන භාවනා කරන විදි තවයි උන්න්නහසල වංකිව මෞකුසේ උන්හසල වැඩයින්නේ. ඉතා අපි ප්‍රාථ කරම නද. අම්මතාත්තලට වද නොදී අපි බෝම හොදරම් මවකුසක නිවන් දකිනතුර නැවතත් මවකුසක උපදීේ පදින වෙලාවංගලදේ අප අම්මට වද නොදීන්ට පලක් බැඳගෙනවාසේ.

ආ දැන්න හොඳයි නේර්ැ ටක්්ගලවාඩි වනාෑනේ ආංගේ වගේ හැමූම හොදට ඔය විදිර බණභාවනාදී කරනකොට ඔය විදිහයට වාඩි වෙනවන මවකුසෙත් මෑනියන්ට කරදර නැතු අපයෝ බී කරන්නට උපකාරවේනේ පහරයට බෝසතාණන් වහන්සේලා වැඩයින්වා වගේ ද දෙෙනක අහරනින් තුගෙනක තමයි බෝසත් මවවරුන් දරුවා බිහි කරනකොට ඉතාමත්ම ඒකන වේදලාවිකින් තොරව තමයි පොසත් මෑනනිවුරු දරුවන් භිහිකරන්න ද අපේ බිහි වෙනකොට අම්මල න්න තරන් දුක් නිනවද නේද. ඉතින් අපිහිතාන අම්මලා අපි බිහිවෙනකොට දරුවවා බිහිකනට අමල වැඩ පර දක් නන්නේ හැබයි මව සේන්නකොට වැඩම දුක් න දරුව තමයි. කොම අමලා පුදුම තරම් ේදාවක්වෙ දිනවා අපි මේ ලෝකට බිහිකරන්න. ඒ තරම් වේදනාාත්තුමක බිහිකරපු අපි තමයි අතපය දික්කරලා ඇගිල්ල දික්කරල ්‍රවල බල ගස්සලා. එකට එකට කියාගෙන පයින් ගහන් ව ඒවගේ අත්තිම් පයින් ගහල නේ අම්මතාතක හිතරිදවන පොයිචරන්න දරු ඉන්නවද. සතරාපායතමයින්නේ උනාපාටයටයන කැමිතිය ඒවකරට වන්නේ. ඉතින් දරුවන අපිටහමකැන බෑනේද. හැයි බෝසතාානන් වහන්සලා බහි කරන්න නං කෙසිීමම වේදනාවකෙන් තොරවයි, තාමත්ම සතුටින් ඉතාමත්ම සිහිකල්පනාව යුක්තයකත් තාශරීමමත් කාරණවා. ඒවගේම සියලුම බෝසතාණන් වහන්සේලා බිහි කරන්නේ හොඳ උයනකදේ අරණකදි. ! බලන්න ස්වභාව ධර්මය ඇසුර කරමෙන් හැම බුදුවරෙක්ම බෝසත් අවදී බුද්ධාංකුරයන් වහන්සේ නමක් හැටියට මේ ලෝකේට පහළ වෙන්නම ආරන්නේයකදී. ඒ වගේම කැලයකදී සුපරිස්සුදු වන එක දිතමයි දර්වනේ හොන් දරවා බිහි කරන්නේ. දැංහම කැලේෙ දම දර්ුවය බී කලොත්තේම ඉක්මනින් දැඩි සත්කාරයගේ ඒක එකකට ගන්නුව නනේ ඇයිතින් විෂබීජන වට පිටාවතියන විසබීජ ඉතින් හොමද එලිය දර්ුවය බි කරන්නේ දැන්ගේ සී කරලා වෙනම කාමරහදල නේද ඊලාන්ට සරපපු ගලවල ඇතුලොට අන්ටෝනඒ වගේ දැඩිය ආරක්ෂ සහිතව තමයි දර්වයෙක් බි කරන්නේ. එදා වනන්තරයේ එදා ස්වභාව ධර්මය මොන තරන්න හොඳර තිබිලතිනද. ලෝතුරා බුදුරජන් වහන්සෙනමක් ලෝකයට පහළ වෙනකොට. පෙසක් මාසේ වෙනකොට මුලු ලෝකයම අලු ගස් කොළංවලින් හැද්දිල පරණ කොල හැලිල නේද ගස්වල ගෙඩි එන මල් එන සොභව සෞන්ධර්යේ ඇතිව වෙන කල පරිචේදයක්න එතකට දර්ුවන, බොස්සතතාන්නසල බිවි වෙන කාලේ. කොට මේ වෙසක් කාලය වෙන කොට සියලුම බෝෂතාාණන් වහන්සේලා බිහිවෙන්නේ ආර්‍යයකදී එන තං මල්ලු යනකදී කැලෙකදිී මයි පිරිසිදු වන එක මයි උනහන්සේලා උපත්ති ලබන්නේ පරිසර මානවහිතවාදී පරිසර වේදි්‍යානන් කෙනෙක් පොත්තිය ලබ ොහතේ ඉන්දලාම පරිසරක සවභාව ඇු කරමින් තමයි උන්හන්සලා කටයතු කර න සියලම දුජාණන් වහන්සේලා ෝසත් අාවදීදි ිහිවෙන්නේ ආරන්්‍යියකදී කැලේ ද කිය මත්‍ර ති හැ. ම බදුජාණන්හන්ේ ම ෝසත්තාවදී උපත්තය ලබනකොට, තුරු පැත්තට උපදිලා ඉපදුන වෙලාවෙදිම ඔතුරු පැත්තට පියවර හතක් පියනැගලා සිංහනාද කරනවා. ො තු්‍ර ැත්ත ඇවිදලා පියවර හතක් ඇවිදලා ඒ හත් පියවරේද නිෙලු මල්ල හතක්කටගත කිය ලපි කියනවා නද. හෙම කියලා සිංහනාද කලා අගෝහමස්මිලෝකස් සෙට්ටෝහ මස්මිලෝකස් ජෙට්ටෝහ මස්මිලෝකස් අයමන්ති මාජාති නත්ති ධානිි පුුණා බවූ කියලා සිංහනාද කලා මම ලෝකේට අග්‍රවෙමි, මම ලෝකේට ජේෂ්ට්‍රවෙමි, මම ලෝකේයට ශ්‍රේෂ්ට්‍ර වෙමි මේ මගේ අවසාන. ඔපයි මිින් පස්ස මටායි උපතක් නෑ කියලා සිංහනාද කරන්න පටන් ගත්තා. ඔන්න පුංචි දරුවූ කරන්න ටොන සිංහනාද එකක තමයි පරමවාදාර්ශේ. අපේ ති සිංහනාද කරනවා කිරඕනි කිය නේර් ඒවනයිති යක්ෂනාද සහරයාට සිංහනාද නෙවෙ, චෝටි වුණනාට බලන්ඩ පැර හැජවගේ කටාන්, හැබ අප මහා බෝසතරන් වහන්සේලාන උපාත්්‍ය ලාබපු දවසම සිංහනාද කරනවා මම ලෝකෙට ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙනවායි කිය. එනිසාම මේ බුද්ධචරිත ආදර්ශයට අපේ දරුවෝ එක වසර දෙවසර තුන්වසර හතව වසර පහවාසර යන කොට්ටයිතින් යම්මාආකාරයක අරමුණක් ජීවිතයේ තියෙනවා හය හතා අට වසර වෙනකොට පුතේ කවද වෙන්නන්නේ කෙලැවෝොත් එෙම? මේ අමයට දෙන්ට උත්තරයක් නෑ ඇයි? දන්නේනෑනේ මුක්කික් වීද කියල දන්නන. හිතාගන්න වැැරුවන්නේ කවරුවෙේද කියලා. හැබැයි දර්වනේ අරමුණක් තියාගන්න. මම මෙහම කෙනෙක් වෙන කියල වැරදුනාට කවන්න යදි නිසිද දෙෙති කෝත්‍ර දෝෂක්, වැරදුනාට පස කමන්න ඇැ උත්සාරල තියෙනවන්නේ ඒ එනිසා දරුවනේ හැම ජීවිතයකටම අරමුණක් කදාගන්න. ඉබා ාතය ඇවිදින්න එපා. අපේ තරුණු දොලපුතාරට මතක් කරන්න දුවේපුතේ ඔයාලගේ ජීවිත වටන්න ඔයාලට විතරන්න වී. අපි හැමෝටම වටිනවා විශේෂ මේ රට මෙ සමාජයට වර්තමානයට. යිතරං වටිනවද. එනිසා ඔයා ජීත වට ලට තරන්නේ නිස යාට ඕන දිර කටයුතු කරන්න. පමණක්ම සමාජ දදිීතු නෑ සමහරහ කක් හිතන ති ගේ ජේවිත දැම් ම ොකයින මට න දින ම ජීවත්වය නනි අම්ම ලාට ඕන දි ර අපප ජීවත්තල හරිරන්න ෑන ම කිය න හම කියෙ හරිිය දරුවනි. යාල විතරක් නෙවේ විනාසවෙන්නේ ඔයාල විතරක් විනාසරන කමන්නේේ. හැබැ මුළු සමාජිම විනාසේන. දැ ඔ පහතාර ලෝකයේ නිසා ඒවගේ මත්වතුරු මත්පුඩුවාද බොෝදේවාලනි ස යාල විතරදි විනාසල දන්නේ. නැහ යාල විතරක් නෙේ අනිත්්‍ය ඇතිනාසන. යාලගේ පිගැනීමම තමයි. තමුණත් මේ සමාජ නිසා විනාස වනා නම්. තවත් එකකුට මේ වැරරිදේ පුරදු කරන්න මෝන කියේලා. යාලට තියෙන දුර්රුවල පිගැනීම මානචික ස්වභයක්. ඒවාගේ පලිගැනීමේ සවභහාවට ගොදුරවෙන්නේ මේ බනාහගනඉන්න සමහට මේ බණහන්නවත් නැති සහරපුංචි දරු ඔපවා ඒවට ගොදුරුවන්න පුළුවන් පුතේදුවේ ඔයාලටයි මේ කියන්නේ. එනිස ොයාල පරිසංය. ඒ සමාජ විරෝධී පලිගැනීමම් චේතනාතියන ලොකු අයිියලාගේ අක්කලාගෙන් වැරිදි දේවල්ට ඔයාල පොළම්ඹවන්ට හදනකොට වැරිදි දේවල්ට හදව කරන්න හදනකොට මතකතියගන්න හාමුදුර කිවන මයාලත් වැරදි කළ බැටකාපපුවා අයි අපිවත් ඒ මට්ටමට ඇතදානට මේ හදන් සිකරටක්ේ. ප නොස ෙකුට සිකරට ක කියල්ල දෙනවාමයි බීල පුරදවෙලා මත්ව වෙනාස නව බත් ව නාස ෙන්න්නඕන කියලා තන්ටේ අවස්ථාද. රාක් බන කෙනෙක්න තමුණ දීල තව කෙනකුට දෙනවාමයි මත් වවිනාසනාව බත්තිනස වෙන්නෝන කියලා. දරුණනි මතකතියාගන්න තාව කාලික සොයක් තිබනට මානස්ක විකෘතු සභාවයක් තිබුණට හස දාකාලික සැපති තිෙනෙව නෙමේ සතරාපායන. ඒවගේ පසු කාලින වනතවූ දුක්වින්න රෝගාබාද්වට ලක්කනගොට ඔයයි කෞවරක් වන්නේ. ට කර ම කවරුවක්න්නේ. වා ගැන හොඳද නගන්න ඕනි. බෝසතානන් වහන්සේලාගේ ලබන්නාව ජීවන පන්නරයේ ජීවිත උපදේశයන් එගේ පර දර්ശයන් මෙච් යි මෙප ైි කිය න්න ෑ දर्വනි. ති ඔන්න ේවර හතාක් ඇවිද න්න්නහන්සේලා සිං නාද කරන පස්ස කාරනාව. නි කාරണාව මයි. හැම්ම බෝෂතාාණන් වහන්සේ නමක්ම සතර පෙරණී මිති දැකල තමයි මහාබිරිෂ්ක්‍රමණය කරන්නේ. මොල සතර පෙරණි බිති කියන්නේ ලෙඩෙක් මහල්ලෙක් මලමිනයක් පැවිදුරුවක්. මේ ලෝකතින ස්වභාවේ. වඋහන්සේ ලෙඩෙක් දැකල කල්පනා කරනව මමත් කවදාහර ලෙඩි වෙනවාය කිය. තැබන්ි ලෙඩු බලන්ටයන. ප ලෙඩ්ු බලන්ි කියක කවදාවකවත් අප ෙඩුව කිලීතරවදන්න අප ලඩු බලන්ට යනකොට මුණයි කටයි හය යොක්කව වහගෙන ගහලා අපේ ලෙඩා බල නවා සහ. ඒ ඉස්පිතාටි ගහම තමයි පේන්නේ සමහරවෙලාට එක්කෙනෙක කකුල කර දාලා තම සමාර කෙනගේ අතක් කපල දාලා මූනේ පැත්තක් කරන්දාාලා නේද සමහරයිගේ බටගහලා ඉතින් සමහරයිව හිතනා විදිවා සමහරයක ඇගහනවාම හැම එකක්ම දැකලා අපිත් සංවයේගේ ඇතිකර ගන්න ඕනේ. අනේ මමත් කවදාහරි ලෙඩවෙනවාය කිය ඔන්න ඉති සංවගේ ඇතිකරගටඕනේ ඒ දනගන්නඕනේ දැන් වයිසට හිල්ලා හොඳතු තිබ කෙස්්ටි සුදු පාට වෙලා දට්ටික ඔක්ොම ැටේලාක්. ඒගේ හම ඇැලිවැටිලා මත්මී තත්වට පප්තිනවා අය කියලා ඔන්න වයිසක කෙනෙක් දැල් මත් වයිසට යනවායිකළ බෝසතන් වහන්සල හිතනවා. ඒවගේ මයි මළමිනිියයක් දැකල මියග කෙනෙක් දැකල් කල්පනා කරනවා මමත් කවදාහරි මැරෙනවා. ලෙඩවෙලා වයසට ගිහිල්ල අවසානේදමේ මිය පරලව යනවා මටත්තේ ධර්මතාව හුරුයි මත් ැරෙනවායි කියලා බෝසතන් වසතේරු ගන දබාන අපිත් මළගෙවල ගිලපේ වහිතනවයි අපි මළගෙවලල කියල කැරම් ගානෝ බරුගාන කයිවාරුග. නේද ඔයවාගේ විකාර්දේවල් කරකරන්නවා මිසා අනේ මමත් මැරනවාය කෙළ හිතන්න කීයෙන් කිය දෙෙනයිද. ඉතින් එනිසා දරුවනන්නේ හොද මතක තියාගන්ටන මේ කාරණාවන්. එනිසා මළගෙවල් වල අරයට මගුල්ගෙවල්වාගේ. විසාල මුදලක්්‍යනවා මළග රක්ගන්නට ඇ ඔක්ොටම රක්ක බොඩ දෙන්නට න බොන්ඩ දෙන්න න සිකරට බොන්නඩ දෙන්නවන බිඩි ොඩ දෙෙන්ටොන ඕගේ ගොඩා දේවල් දෙෙන්ටඕනේ රුවනේ අපේ ගෙදරක මළගයක්කුුණාම ඔක්කො ල්ල විසිකරලදාන්න. ඕ කරන්න හෙමට දෙන්න ප තිෙරන ද ඉති එ. ඒ ගලි වල් නව මිය පල්ලො යාාට පස්ස සංවේගේ ඇති කර ගන්න ඕනේ යා ජීවත් ල න්න කාලක කො තරන් හොදර හිටියද. පත්තෙම තමයි කියලා මැරණ කකිෙනෙක් දැකලා මත් මැරනවායක කියලා හිතාන් ටෝනනි බෝසතනන් වහන්සේ හෙම හිතපපුනිසා තමයි පැවිදිරුවක් දැකල මේකේ මිදන තිර මාර්ගගේ මහන වෙලා එවගේම තමන්ගේ ප්‍රෝර්ජාබූමීයට පත්වෙලා, මේ සසරෙන් එතරව වෙන මාර්ගෙට යාන ඕෝනී කියෙලා උන්හන්සේලා සතර පෙරණ මිති දැකල තමයි මහාබිනිස් ක්‍රමණය කරන්නේ ගිහි අ . අහන්සේ පහැදිලි කරන්නේ සම්මප පන්්ඥායදත්් ටබ්බන් කියලා නිවරදිම ප්‍රක්චාවයෙන් දැනගන්නවා කියිනිකයි. දැක්කනේද දරුවනි ලෝකේ තියන ස්වභාවේ ඔන්න ඔය සතර පෙරණනිවිතිලොමුයි කියන්නේ. ලෝකේ හැම කෙනෙක්ම වයසයි. හොඳයි නැද්ද. අතුව සැන බලන්න්න බනාහන නා කියයි. ඒට පි ල ම ස අතුොස් ෑනේද. ආ චීවිතරක් කියන්න චිතරන ත්වොස්සන්නේ. නැති ඔය බනහන්ඩ වාඩ වෙලායින්න හැම නනාන්ඩු කැන නා කියය තයි ඒ ොරුන් ලන්න කන්නාන්ඩ මුණගහිල නා වෙලාද නැද කිය ෑේ. නෑැති නාකි තමයි දැ පුංචි කාල හිට බවිදද අපි මේ ඉන්නේ නෑ දැන් ටිකටික නාකි වෙලා ඉතින් නාකි අඩුයි තමයි එවනාටති නාකි වෙලා තමයි ආච්චි තරන් අපි නාකි නෑ අම්මයි තාත්තායි තරමුත් නාකි නෑ. එවනාට මේ මුළු ලෝකයම නාකි ලෝකය. වයසකම ලෝකය හැම කෙනෙක් පවයසරකි හිල්ලා ටීචත්වායසරිකි හිලා කියන එවනෑ වංකිව කියල ටීච වයසරගල කියලා අමතාතත්ව අයසිරකි හිලා හැම කෙනෙක් බවයසර කියහිලා බණහන දරුවොත් බණ කියන මමත් අපි ඔක්කොම. ඒරකි හිල්ල එනම් මේ මුලු ලෝකේම නාකි ගොඩක් කියලා බෝසතානන් වහන්සේලා තේරුම් ගන්නවා එක ඉන්න නැතිගකිහිකි. ඒලකට ාස දැනකන මේ ලෝකම ලෙඩ ගොඩක් කියලා. අවිත්තේම තමයින දාගන්න ලෙඩ නෙවෙයි ඒ හරුුණනාමක්ක වත් එක බැලොතේ ම ලෙ ගොම් තමයි. ඒ ලෙඩක් හොඳ වෙන්න කොට තවේක් හැදින. ඒක හොඳ වෙනකොට තවේකක් හැද සහරයිරිතින් ලෙඩ හොඳ කරගන්න ොමනාවක් නෑ නේර් ස්කෝලයායන කාලෙන්න ලෙඩ වැඩී ඇවදි රිස්කොලට යන්නන්නේ පෑ සෙල්ලං කර කාල නටර කාලින ලෙඩටික කට්වී. එනිසා මු ලෝකෙම බලපාම ලෙඩකොඩ ඕන්න අය්‍යත්්‍යතකට ලෙඩ ගොඩා මල්ලිත් ලෙඩගොඩ ආචිත් ලෙඩ ගොඩක් නේර ඊලඟට සීයත් ලෙඩගොඩ බණහන පුතත් කියන අපිත් අපි හැමෝම ලෙඩ ගොඩල් එතු මුර ෝකම ලෙ. ගොඩක් කියලලා මහ බෝසතානන් වහන්සලා තේරුම් ගන්න. ඊළන්ගට ලෝකෙම මලමී ගොඩක් කියල තේරුම් ගන්න. එතකො දව ලඟගේ වාඩල මියයක්ක්කවත බව නැද බවන ඇති වාඩුව දක් මතති මරමිියක් තමයි බලටොක හෙට හෙතුව හට හෙත්ත හර හන කරනෙ දරුව නෙේ සවාරයිති එහම තමයි ඒ හිද විතරන් නෙේ දරුවනේ අපි ඔක්කම මලමිනිගේ තමයි. ඒ හේතු තමයි මේ ලෝක අපි පවතිනවා කියල කියන්නේ. උපදිනවා ටිකවෙලාවා පවතිනවා? ො ඇවලා ඕකට මව පැවැත්ව කෙලක එකන උපදිනවා පවතිනවා ැතිවෙන. හොයි දරුබල ගිනි පේලක්වන්න අපේතු ගිනි පන්ද ප පත්තු කරා කියල ගිනි පන්දම කල්පනා කරලා දැන් කර කඩටන්ගන්නෝක දැන්ගොන කර කන දැම්මොක්ද පේන්නේ දැන් පේනමකන්ද ගිනි වලල්ලක් පේනවා. දැන් ොන පන්දම අතරකන කෝ ගිනිවල්ල ගනිවලල්ල පේන්නේ ෑේ? ආං ඒවක්ගේ දරුවනන්නේ මේ ගිනි වලල්ල කෙලිකයන්නේ ඇති වුනා පැවත්තුනා නැතිවුණ දැ ගිනිවදල්ලනෑ. ඒවගේ තම අපි මේ ජීවිතයක්. පටන්ගන්න වටි කකාලයක් පවතින අප මීපල්ලයවා. හැමදයම්ම හිමයි හැමත් බාන්්ඩයක් මේෙමයි නහලු සෙල්ලම් බඩක් ගත්තා ටික කාලයක් පැවතුනා ඔන්න නැතිවෙලාගගේ. කෝබන්ඩ ගත්තේවා ඒවි දිරම තින ඇතු සැන්න බලන් එහිම වන ලු ෆෝර්න් හෙමත් ගන්නලමයි කැමතින ගන්න කොට්නයිද කොයිතන පරිසමැතියා ගන්නවවා ඔනඉතින් ගත්තා ටික කාලයක් පැත්ව විසිකර දැන්වා. සහරලාට පොලේ ගහල දන්වා සමහලාට කැටල බින්දලය නවා. එනිසා සියලුම දේවල්සා සියලුම පුද්ගලයන් ඇති වෙනවා පවතිනවා නැතිවෙන සවභාවවින් යුක්තයි. අන්නෙට ින වැඩ ඇතිවෙන ට නව. දි ැව ඩිකිනු මැරෙනවා. එනිසා මේ ලෝකම මළමිනී ගොඩක් කියලා. ඔන්න අපි ගැබපුර ාන තේරුන් ගන්ටොල් බාහිරෝපන කොඩ ඉතිං ඉන්න ැට මරඩ කෙනෙක්වගේන්න බප් තමයි පේෙන්නේ. නමුත් ඒ හැරෙන්ට ගැබුරෙන් අපි කල්පනා කළ බලොකටක් දර්ුවනේ මේ ලෝකේම ලෙඩ ගොඩක් මේ ලෝකේම නාකි ගොඩක් මේ ලෝකේම මල්මිනී ගොඩක් කියලවන්න අපි තේරුම් ගානට අපමහා බෝෂතාණන් වහන්සට සිරු දෙන වහන්සේ ලාම ඔන්නොඒ සතර පෙණ මිති දැකල තමයි. මහාභනිෂ්ක්‍රමණය කරන්න ඒක සියලු බුදුරජාණන් වහන්සේට සාධාරණ වූ දධර්මතාවයක්. ඊළඟර දරර්ුවනේ, මහනවෙලා දැන් සසර කලකිල මහනවෙනවනේ, මහනවෙලා අඩ්ඩුම්ම තරමි. ප්‍රධන්වීරයේ වඩනවලු සියලු බුදුරජාණන් වහන්සේලා අඩුම්ම තරමේ දින හතක්වත්. මේ හම අතපය වියලිලා කැඩිලා බිඳිලා ගියත්. මේ සත්‍යාව බෝධයෙන් තොරෝ මම නැගිටිනිි නෑ කියන සතර සම්ය ප්‍රධාන වීරියෙන් යුතුව. උන්වහන්සේලා වීර්ිය පාරමිතා ේෙදනා සම්මා සම්බුද්ධත්වයට පත්වනකොට අඩුමතරම දින හතක්වා ප්‍රධාන්වීරී වඩනවා එකින් කියන්නේ සියලු බුදුරජාණන් වහන්සේලා ප්‍රධන් වීරිය වඩන බව. පැදිල් ේද ඔනකාරා හතක් මං කියලද ඔන්න පළවෙනික තමයි සියලු බෝසතාාණන් වහන්සේලා බෞකුසින් බිහිවෙන්න සිහිනුවින්. ඊලාඟට මවකුසේ වැඩන්නේ පල බැඳගෙන. ඒවාගේ බෝසාතුවන් මවකුසින් පිට්‍රත ිහිවෙන්නේ බෝම සහිකල්පනාවෙන් කිව. බිහිවෙන්නේ ආරන්්‍යයකදි කියල කිව්ව. ඒවාගේ උපාන් දවසම සත්පියවරාක් ගලසින් ගනාද කරනවා කිව්ව. ඒවාගේ සතර පෙන්න්නේ ි දැකලා හාබිනිස්ක්‍රමණය කරනවා. ඉරන් හත්වෙනනික තමයි අඩුම තරමේ දිනහතක්වත් ප්‍රධන්වීර්ිය වඩනවාය කෙනෙක්. බුදවෙන්න දවසෙම. කිරිපිඩු වැලදී මන් විශේෂම කාරණාවක් හැම බුදුරජාන් වහන්සේලාටම සසාධාර වූ ධර්මතවය එදයන්ගේ තවට කිරියහාර පූජාවය ආරම්භවෙන්නේ ඔතනේ නේද. තුජාතාාව සිටු දේව නේද කිියහාර පූජාකාලා පස අද කිරියහාහර පූජාව මන තරන්න ලස්සනට සිද කරාද. අපිත් කිරිියහාර පූජන්තතින ඔය පර්ථනාවන්ගට වන්න කිරිියහාහර පූජාප වැැත්වීම කිරිබත් හදාගෙන කියල පූජාපඇතිම කොයි තරන් වට ද එගන ුණන්නේ කාලේ තුොලද අප ති කිබත් හද ග පල කර. නි කිියාහර හැදීමේ සංකල්පය ඒතින වැදගත්งานාව සිලු බෝසතණන් වහන්සේලා කිරිපිඩු වල්දනවා බුදුවෙන්න කලින්දවසි. ඒකට දරුවන්නේ තන ඇතිලි සිනු සර්වක්තාඥනය ලබනවා දැං තන ඇතිරිඉල්ලමත් අපි වනේගේ සැරේ තන ඇතිරිලි ඒක ප්‍රමාණය වෙනස්ව වෙනවාක හැබැයි සසිලු බුදුරජාණන් වහන්සේලා කුසතන වල වැතිරිලා සකස්කරගල්ලද ආසනවල වැඩින්දල තමයි. උන්වහන්සේලා සම්මා සම්බෝධිර පත්වවෙන්නේ ඒහස්සියල බුදුරජාණන් වහන්සේලාට පොදු බූ ධර්මතාවයක්. ඊයට පාසේ බුද්ධාත්වය සඳහා සම්මා සම්බෝධය වෙනුවෙන්, ආනාපාර සතිභාවනාව කමටහන් ලෙ වැඩ. ඒ හැම බුදුරජාණන් වහන්සේ නටම පොද වූ ධර්මතාවයක් ්‍රා පාන සති භාවනාවව ම සිතක කරන නි පිටත් එහෙමයි පිට පුලුවන්කම ලැබෙන්වන පාඩන්කරන්න බැරි වෙනකොට කම්මඇල්ල හිතනකොට ඒගේම ලකුණු අඩුවෙනකොට අඩුව නිතර අනපාර සති භාව නාව කරන්න. හොස්ම ගන්න කොට නමෝ කියන්නඕනිේ හොස්ම පාලහෙනකොට බුද්ධය කිය නි එතකොට ම යාන පාර සති භාාවනව හොදට වැඩවා සීල බුදුරජාණන් වහන්සේ බෝසත්වදදී සම්මම්බුද්ධත්වයට පත්්තනට ආ. ප අනසාති හමනාවකිනීමත් ස්විශේෂ කාරණාවක් කියලා කියන දැංවන ේ කාරණා තියක්ක්ති නොකිවන්නේ ඔන්න ම දහයක් කියල දොන්න තීත්‍රටිකාපි අෞද්වක බලමු ලෝතුර බදුරජාණන් වහන්සේලා කියන්නේ මහා කාරුණකයන් වහන් සිෙනනක් කියල පේනව නේද. බුද්ධ චරිතයෙන් අපේ ජීවිතයට ගඩ පුළුවන් ආදර්ශ මොන තරං වටිනවද. එනිසා තමයි මේ ගැම්බුරු කාරණ දරුවන්ඩ සරලව කියල දෙන්න වලාපොරොත්තුවවෙන්නේ. එනිසාද දවසේ අප පින්නත් දරුවන් හැම දෙෙනම දැන ගත්තා ජමක මහා ප්‍රාති හාරය ප. පු අවස්ථාවන් ළංඟට බුදුරජාන්වාසයා ප්‍රාතිහාරියාදේ ප්‍රාතිහාරය දේශනාාවන් තහනම් කරල නු සාසන ්‍රාති රෙන් ට තු කරන්න ක අවවාද ක පැටි දැනගත්ත ඒලාළඟ අද දැනගත්තා සියල බදුජාන් වහන්සසිට පපුද ූ ධර්මතාවවයම් පිළිබඳු කාරුණණ හයක් අපප ඔන්නද දැනගත්තා. බෝසත් ධර්පරපුරක් බිහිවෙන්නට මේ කාරණාවන් දරුවන් හැමදිනාටම හේත්වේවා වාසනාවේ වා කලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකා සට්ठாචබුම්මට්ட்டදවානාග මහින්දිිකා පഞ්ഞන්තං අනුමෝදිත්වා చිරන්රක්කන්තු සම්මා සම්බුද්ධසාසනං చිරංරක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං చිරංරක්කන්තු සම්මා සම්බුද්ධසාභකාති නపుරුදේකරන්නේිනෑ අවැඩ සල සගන්නිනෑ සිල්බිඳින්න යන්නේිනෑ සසුන අතරයන්නේනෑ. ජීවිතේගියත්මදා සාක්‍යසිංහහිමි සොඳා භගති ප්‍රේමයෙන් පුදා සාසනේරකිමි සදා සාසනරකිමි සද සාසනේරකිමි සදා හැම් දෙරාටම උතුම් තිරුවන්සරණයි. அது ධර්මදේශනයේ දේශකයාන් වහන්සේ. මහනුවර හන්තාන සිරී ධම්මරතන ත්‍රිපිටක ධර්මායතනාධිපති රාජකය පණ්ඩිත ඌ යද්දේ සுදම්ම ස්වාමීන් වහන්සුන්.